හොඳයි යාළුවනේ, අද අපි කතා කරන්න ආවේ තවත් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන මිත්‍යාවක් පිළිබඳව. මේක තමයි ඇත්තටම මේ මිනිසා ජනිත වුණේ මිනිහා පැවතෙන්නේ චිම්පන්සියන්ගෙන් කියන කාරණේ. ඉතින් මේ ගැන අපි සාකච්ඡා කරලා තිනව කලිනුත්. අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ විශේෂිත රූපරාමු සමූහය. මේක අන්තර්ජාලයෙන් අපි ලබා ගත්තේ. මේක පෙන්වන්නේ මීට අවුරුදු මිලියන 3කට උඩදි මිය ගියපු පුජ්ජලයේ ඇටසැකිල්ලක්. ඒක ඒගොල්ලෝ නම් කරලා තිනව පුරාවිද්‍යාඥයන් නම් කරලා තිනව ලුසි කියලා. එතකොට මේක දැනට මේ ලෝකේ හොයාගත්ත පැරණිතම ඇටසැකිල්ලක් විදිහටයි පුරාවිද්‍යාඥයන් සලකන්නේ. ඊට පසු කාලීනව සමහර විට මීට වඩා පැරණි නෂ්ටාවශේෂයක් එහෙම නැත්නම් ඇටසැකිල්ලක් හොයාගෙන තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේව පාදක කරගෙන පුරාවිද්‍යාඥයන් ගොඩනගන තර්කයක් මිනිස්යාගේ ආරම්භය මීට අවුරුදු මිලියන 3කට උඩදී වුණා. අද ඉඳන් ලක්ෂ 2 150,000 වගේ කාලයකට එහා පැත්තේදී මිනිස්යා නූතන මානවයා මේ අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පැවතගෙන එනවා කියලා. එතකොට හොඳට මතක තියාගන්න, මිනිස්යාගේ ආරම්භය ඒකොල්ලෝ කියනවා මිලියන 3කට උඩදී සිද්ධ වුණා කියලා. මේ ඇටසැකිලි පාදක කරගෙන නූතන මානවයා ආරම්භ වුණා කියලා ඒකොල්ලෝ කියනවා අවුරුදු 102 150,000 ආදී කාලවකවානුවල අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පැවතගෙන එනවා කියලා. ඉතින් මේක මා හතරබීරි කතාවක්. ඒ කියන්නේ අපිට දැනට හොයාගෙන තියෙන පැරණිම ඇටසැකිල්ල මිලියන 3ක් වුණාට ඒ මිලියන 3කට එහා පැත්තට අපි ගියොත් එහෙම තවත් මිලියන 3කට එහා එහෙම නැත්නම් මිලියන 10කට එහා ඇටසැකිලි ඒ පොළොව මත තිබුණා වෙන්න පුළුවන්. එතකොට ඒව අද වෙද්දි සම්පූර්ණයෙන්ම නෂ්ටාවශේෂ වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් අදට අපිට හොයාගන්න තියෙන මිලියන 3ක් පරණ ඇටසැකිල්ලක් කියලා කියද්දි අපි හිතනවා නම් මිනිස්යාගේ ආරම්භයේ මිලියන 3කට උඩදී තමයි වෙලා තියෙන්නේ කියලා. ඒක මහා මිත්‍යාවක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? බුදුදහමට අනුව මතක තියාගන්න, මේ කවුරුවත් කියන ඒවට ඔබ රැවටෙන්න එපා. බුදුදහමට අනුව මිනිස්යා කියලා කියන්නේ කල්ප කෝටි ගාණක් තිස්සේ ඉන පුජ්‍යලෙක්. මේ භද්‍ර කල්පයේ මේ පෘථිවි ආරම්භ වුණේ මේ භද්‍ර කල්පයේ. එතකොට බෞද්ධ ඔබ දැන් හොඳටම අවධාරණය කරගන්න, මේ භද්‍ර කල්පයේ බුදුවරු 4 දෙනෙක් පහළ වුණා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම. එතකොට තව එක බුදුවරයෙක් පහළ වෙන්නේ නෝ මෛත්‍රී කියලා. එතකොට මේ භද්‍ර කල්පයේටම මේ පෘථුවිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුවරු දෙනමක් අතර කාලය ඉතා විශාල කාලයක්. මතක තියාගන්න, මේ මිනිස්යා කියන කොට්ටාෂය මේ පෘථුවියේ පමණක් නෙවෙයි, මීට කලින් බිහිවෙච්ච පෘථුවියවල් වලත්, ඒ කියන්නේ අපි ඔය කියන්නේ 820 220 කියලා බුදුවරුන්, ඒ බුදුවරුන් පහළ වෙච්ච භූමි වලත්, ඒ පෘථුවියවල් වලත් මේ මිනිස්යා කියන පුජ්‍යලයා දිගින් දිගටම පැවතගෙන යනවා. ඒ හින්දා ඔබ මේ කියන කතාව වලට රැවටෙන්න එපා. ඔබ නුවණින් විමසලා බලන්න, මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සමකරන්න පුළුවන් ඥාණයක් නෑ. මේ කොයි විද්‍යාඥයා මොන විදියට කිව්වත්, මොන පුරාවිද්‍යාඥයා මොන විදියට කිව්වත්, ඒ හින්දා ඔබ නුවණින් විමසලා බලන්න, ධර්මයෙන් විමසලා බලන්න, මේ මිනිස්යා කියන පුජ්‍යලයා මේ චිම්පන්සියන්ගෙන් පැවතගෙන ආපු පුජ්‍යලයෙක්වත්, එහෙම නැත්නම් වෙන මොකක්වත් පරිණාමයකින් ආපු පුජ්‍යලයෙක්වත් නෙමෙයි කියන එක හොඳින්ම මතක තබා ගන්න. ඒ වගේම අපිට තවත් කාරණයක් කියන්නම්. ඔය චිම්පන්සියගේ කතාව පැවතෙන්නේ කොහොමද කියලාත් අපි කියන්නම්. මේක වෙන්න පුළුවන් විදිහක් තමයි, අදටත් අප්‍රිකාවේ සමහර ගෝත්‍රික මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා අප්‍රිකානු කැලෑවල ඉන්න චිම්පන්සියන්ව දඩයම් කරන එක. ඉතින් මේක මීට අවුරුදු ලක්ෂ ගානකට එහා වුණා වෙන්නත් පුළුවන්. ඒ මිනිස්සු කැලෑවල වලට ගිහිල්ලා මේ චිම්පන්සියන්ව දඩයම් කරන්න යනකොට ඒ මිනිස්සු අතින් චිම්පන්සියන්ගේ ගෑනු සත්තුන් සමහර විට දූෂණය වෙන්න ඇති. ඒ දූෂණය වීම නිසා සමහර විට දෙමුහුන් ජන කොට්ටාශයක් බිහි වෙන්න ඇති. අපි මේක කලින් කතා කරලා තිනවා. ඔබට පහත ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ බලන්න පුළුවන් ඒ වීඩියෝ අපි දාලා තිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කලින් කතා කළා. ඒ දෙමුහුන් ජන කොට්ටාශය මතක තියාගන්න, මේ දියුණු මිනිස්සුත් එක්ක පැවතගෙන ඇවිල්ලා ඒ දෙමුහුන් ඒ ගෝත්‍රික ජන කොටස් මේ දියුණු මිනිසුන්ගෙන් බේරෙන්න ගල් ගුහාවල හැංගිලා වාසය කරලා අර දියුණු මිනිසුන් අනුකරණය කරලා තමයි මේ අද දක්වා ඔවුන් පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ චිම්පන්සි ගෑනු සතුන්ව දූෂණය කරලා බිහිවෙච්ච මේ පරපුරකට තමයි අපේ විද්‍යාඥයෝ මේ හෝමෝ සේපියන් ඉරෙක්ටස් කියලා මේ
මූණවල් වෙනස් මේ මේ ලක්ෂණ තියෙනවයි කියලා මේ පහදාගෙන නමුත් මතක තියාගන්න මිනිස්සය කියලා කියන්නේ අවුරුදු බිලියන ගානක ඉඳන් කල්ප කෝටි ගානක ඉඳන් මේ ලෝකේ ඉන්න මිනිස්සෙන් කොට්ටාසයක්. ඒ අය මැරුණට පස්සේ ඒ අයව සොහොන් කළා. ඒ කියන්නේ ඒ අයගේ මලමිනී පුච්චල දැම්මා. එහෙම නැත්නම් ඒ අයව අමු සොහොන් වලට ගිහිලා දැම්මා මේ සත්තු අනුභව කරා. ඉතින් ඒ නිසා ඒ අයගේ ඇටසැකිලි අද දකින්නට හැකියාවක් නැහැ. නමුත් අර ගල් ගුහාවල නොදියුණු ජන කොටස් ලෙස ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ඇටසැකිලි ඒ ගල් ගුහාවල තවමත් එහෙම්මම තියෙනවා. ඒව හොයාගෙන පුරාවිද්‍යාඥයෝ මෙන්න මේ තමයි අපේ ආදි මානවයෝ කියලා කතන්දරයක් ගොඩනගාගෙන යනවා මිනිස්සු පැවතුනේ චිම්පන්සියන්ගෙන් කියලා. ඉතින් මේ මිත්‍යාවට ඔබ අහුවෙන්න එපා. අපි මේ මිත්‍යාවට එරෙහිව සටන් කරනවා. මතක තියාගන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ෂෙයා කරන්න, ලයික් කරන්න, සහ අපේ අදහස් වලට විරුද්ධ අදහස් තියෙනවා නම් අපිට බයින්න ප්‍රශ්නයක් නැහැ. අපි දිගටම අපේ මත සහ සත්‍ය ගවේෂණය කිරීමේ ඒ කාර්යය අපි දිගටම කරගෙන යනවා. ස්තුතියි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව මේ විදිහට YouTube එකේ path point කියලා සර්ච් කරලා subscribe button එක ඔබලා bell all කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් අපේ වීඩියෝ එකක් බලන වෙලාවක ඒ වීඩියෝ එක පහළ subscribe කියන button එක ඔබලා bell all ක්ලික් කරගන්න. ෂෙයා කරන්න අපිව, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ස්තුතියි.